அசல் வேசியோ அங்கம் 4. ஜோசஃபின் குடும்பத்தார் தமக்கு சாப்பாடு தர திட்டமிடுவதை அறியாத போலங்கள் தமக்கு அதே ஊரில் உள்ள குசுமலதா என்பவர் வீட்டிலிருந்து சாப்பாடு தருவிக்கு ஏற்பாடு செய்கிறார். ஜோசஃபினும் புதல்வியரும் சாப்பாடு கொடுப்பதால் கிடைக்கும் வரவு, ஏற்படும் செலவு முதலியவை பற்றி பேசிக் கொண்டிருக்கும் போது குசுமலதா வீட்டு வேலைக்கார பையன் விஜயபால போல் குடும்பத்திற்கு வேண்டிய உணவை ஒரு பெட்டியில் வைத்துக் கொண்டு வருகிறான். அதை பெற்றுக்கொள்கிறாள் கடைசி மகள் பிரியாணி. ஆனால் அதில் இருப்பது உணவு என்பதை அறியாத ஜோசஃபினும் புதல்வியரும் அது ஒரு வெடிகுண்டு பொதியாக இருக்குமோ என பயப்படுகிறார்கள். இறுதியில் அது சாப்பாட்டு பெட்டி என்பதை அறிந்து அவர்களது நடவடிக்கைகளால் குலைந்து போயிருக்கும் உணவை போல் அங்களிடம் கொடுக்கிறார்கள். ජයමංගල ඒගොල්ලන්ට යතුරුන් නම් නීතියෙන් ගන්න කියමු. ඔව් මොකද මං එක්ක ලේසියෙන් නඩු කියන්න බෑ. පත්‍රයට බොරු දාලා කොල්ලු රැවටිලා රැකියාව ලිපිකරු විනෝදාංශයේ රංගපෑම ගී ගැයීම තැපල්කාරයත් බැන බැන ගියා. මෙයාගේ නමටම ලියුම්ගෝනි භාගයක් විතර දවසට එනවා කියලා. මට ඕනේ කොහොම හරි මං ගැන පත්‍රයට ලිපියක් දාගන්න. අම්මේ අර කට්ටිය ඇවිත් ගිනි පෙට්ටිය ඉල්ලන් ගියා. එන්නත් ඉස්සෙල්ලා අර බඩුවක් ගිසඳුනාද? කෑ ගහන්න එපා අම්මේ. එයා පැත්තට ඇහෙවි. අලුත්ම අලුත් ගිනි පෙට්ටිය. දැන් අපි ලිපිපත්තු කරන්න මොකෙන්ද? මංගෙන් ඉල්ලගෙන එන්න. එපා. එතකොට හිතයි මේ ගෙදරටම තියෙන්නේ ඔච්චරයි කියලා. හෝටල් ඔක්කොම කුණු බැක්ටීරියා නංක. මං දන්නවනේ පුතා, මං දන්නවනේ. හංකුන් මිටිය හතරට පාට කපනවා ගොමයි මඩයි පනෝයි එක. පතෝල කරලත් හදන්නේ මේ විදියට. පොල් කුඩු වලින් සම්බෝල හදනවා. ඔය නිසාම මං සමහර හොටෙල්ස් වලට විරුද්ධව නීතිමය විදියට කටයුතු කරලා තියෙනවා. You know puta because I know the law. වැඩි හරිනේ. පිසිරි මේ. එහෙමනම් ප්‍රේමලාල් එක්ක ඔයා කිලින්ම ලොරි අරන් ගරාජ් එකට යන්න. හරි. එහේ රස්තිය අදු වෙන්න එපා. මොකද ලොරි අයිතිකාරය හවස එනකොට ලොරිය ගෙනියන්න. මම බොස් එක ෂේප් එකක් දැන් ආවේ. හරි. මේ එහෙනම් අපි ගෙලෙන්න මචං ආ. ඒ මචං පචං ගන්න එපා බං. දෙන්න හිතාගෙන ඉන්න නපු නෑ තාම
ඒකයි දැන් ලොකු දුවට 35ක් විතර නැත. ඕ. මේ වම්බට වල පණුවනේ. කිලෝ පහක් විතර ගන්න අඩු කරලා දානවා. පණුවම් බොරු ප්‍රොග්‍රෙස් එකක් නෑ. තෙල් දාලා ගත්තාම මේක හොඳ එළවලුවක්. ඒක නෙමේ. අපේ අර කුලියර දෙන්න දිවිච්ච කෑල්ලට සෙනග පැටියක් ආවනේ. අම්මා. ඕ. එහෙනම් මේ දවස්වල සරු ඇතින. ළමයි කියනෝ නිකන් ඉන්නේ කී මේ. ඒගොල්ලන්ට කෑම රියල් ගන්න දෙමු කියලා. මේ හොටලයක් කරන එක ඉතින් ඒකේ වාසියක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැතිනේ. මේ කාලේ ඇල්ලතුරු විකුණුවත් ගාණක් හම්බ කරොත් හැ. බත් බිස්නස් එක නෙමෙයි. බුලත්ටිට කඩයක් දාගත්තත් ගනුදෙනුවක් අතේ. ලාභයක් ගන්නෙ නෙමෙයක්ම නයි. ඇත්තටම බත් ගාණක් කීයකට විතර දුන්නේ නැකද? ගෙදරට එක්කගෙන ඇවිල්ලා මේසෙට අරලද පාර්සල් යවලද? මේසෙර තිබ්බොත් නම් ඉස්සෙල්ල කන මිනිස්සු ඔක්කොම ටික කාලේ ඉවර කරයි. පස්සේ ගන්න මිනිහට ඉතුරු එක තත්ති. අපි නම් කෑම බාගෙ දෙන්නේ 7.50ට. කීයක් විතර ලාභ තියෙනවද ඒකේ? රුපියල් 3ක් විතර. හැබැයි ඉතින් එහෙමනම් ලාභ එළවලු තමයි. ගියර රහ යන්න. කටුයි මිරිසුයි හොඳට තෙල් දාන්න. ළමයි නුත් නිකන් ගෙදර ඉන්නේ කේ? අර කට්ටියට කැම දෙන්නේ ලෑස්ති කරගත්තොත් හොඳයි. නේද? හොඳයි හොඳයි හොඳයි. මහත්තයට කියන්න මහත්තයෝ මම මේ හැමතැනටම කැම දෙන්නේ නැහැ. ප්‍රේමසිරි පුතා මහත්තයලා හොඳට අඳුරනවා කිව්ව හින්දායි මම මෙහාට ආවේ. We are also same. අපිත් ඒ වගේ තමයි. අපිත් වැදගත් මිනිස්සු එක තමයි කනෙක්ෂන්ස් තියාගන්නේ. ප්‍රේමසිරි පුතා කිව්වා මේ මහත්තයාගේ පුතෙකුයි එයයි එක ගැරේජ් එකේ වැඩ කරනවා කියලා. Why not? Why not? Samson Engineering Company Private Limited. මහත්තයෝ අර තෙල් මෝල ළඟ තියෙන එහා ගැරේජ් එක නේද ඔය කියන්නේ? මහත්තයෝ රෑට කෑම පිඟන් තුනක් විතරක් කිව්වහම ඇද්ද? දවල්ට ඕනේ නැද්ද? We are out always in the daytime. අපි දවල්ට හැමදාම පිට ඉන්නේ. අපි හොටෙල්ස් වලින්, රෙස්ට් හවුසස් වලින්, රෙස්ටොරන්ට්ස් වලින් තමයි දවල්ට කෑම ගන්න. එහෙනම් මහත්තයෝ රෑ 7:00 8 විතර වෙනකොට කෑම ටික ළමයා අතේ මෙහාට එවන්න. එතකොට ගාන අරකමයි. අනේ ඌ මහත්තයෝ රුපියල් 8 ගාන තමයි හැම එක්කෙනාටම කෑම දෙන්නේ. දැන් කාලි කරන්න බෑනේ මහත්තයෝ කොහොමද කරන්නේ නේද රටේ ලෝකේ තත්ත්වයන් උ. නැහැ මම මේ විස්තර කිව්ව because we are strangers to this area. අපි අමුතුනේ මේ බලාපොරොත්තු. So මොකද්ද ගෙදර නම්බර් එක? නම්බර් 18. කුසුමලතාලාගේ කිව්වම හරි. Oh I see. Number 18. කුසුමලතාගේ ගෙදර. එතකොට කුසුමලතා කියන්නේ ඔයගේ දූගේ නම? කුසුමලතා කියන්නේ මං මහත්තයෝ. දුව නන්දනි. Oh I see I see. Number 18. ඒ උනාට නම්බර් 1 එකට ෆස්ට් ක්ලාස් එකට කැම ටික දෙන්න ඕනේ. ෆස්ට් ක්ලාස් එකට කැම ටික දෙන්නම් මහත්තයෝ. මට වඩා මගේ ළමයි රහ ගැන හොයන්න ඕනේ. එහෙනම් මහත්තයෝ මං ගිහලා එන්න. ඔව් ඕකේ. ඕකේ. See you. ආදරු මේ වෙලාවේ ගස් වල අතුරු දාන්නේ අවුසර වැඩි නැද්ද? එහෙනම් මහපාරේ හරියට හැටරි දින්නත් මේ අවුසර නැත. ඒ බේනකම් මම බස් හොයිට් එකෙත් ගියා. මං එනකොට බස් එකක් ආවා. ඉතින් මං ඒක නැගලා එන්න ආවා. මොකද උනේ කියවන්නේ? ටියුටෝරියල් එකක් හදෙන්නෙම නැත්තම්. අනේ නෑ බක්. ගියසුමානේ දුන්න ටියුටෝරියල් එක ලිව්වමසක් කියව ගන්නත් බැරි වුණා. ඒකයි මේ පොඩ්ඩක් තැනින් තැන බලාගත්තේ.
කලින් ක්ලාස් එක තාම ඉවර වෙලා නැහැ. දැන් වෙලාවත් පහු වෙලා. පෙර රස දන්නේ නැද්ද ඉතින් ලෙසන් එකක් පටන් ගත්තොත් ඉවර කරලමනේ නවතින්න. ඒක නෙමෙයි. උඹලා කැනෙක්ස් එකට ආව නේද අලුත් කට්ටිය? ඔව්. උඹ කොහොමද? මං දැනගත්තේ ඉතින් උඹට වැඩක් නැහැ. මං කොහොමරි දැනගත්තා. උඹට නම දාන්න තිබ්බ ගයානි කියලා නෙමෙයි රොයිටර් කියලා. ඇයි ප්‍රෝටි හොයාගෙන බෙදා හරින හන්දද? කොහොමද කට්ටිය? චා පුළ මල පරම්පරාව හැමතිස්සෙම අනේ නෑ බා උඹ දන්නවනේ ඉතින් මගේ වැඩ ගැන එහෙනම් ඉතින් කමක් නෑ ඇයි උඹ එහෙම කිව්වා නෑ අවිවාහක සහෝදරයෝ දෙන්නයි ඉතින් උඹලා ගෙදරත් අවිවාහක සහෝදරයෝ දෙන්නයි ඒක නෙමෙයි උඹ මොනවද ඒගොල්ලෝ ගැන දන්නේ කියපන් අපේ ගෙට ගෙවල් දෙකකට එහෙන් විතර ගියක් කුලියට අරන් හිටියේ ඒගොල්ලෝ මොකක් කල් හිටියද නෑ ටිකක් කල් මොමද ඒ කට්ටිය හොඳයිද මන්නම් ඒ හැටි තොරතුරු දන්නේ උනම්ම අම්මලගෙන් අහලා කියන්නම් අපිට වැඩ දන්නේ අම්මලන්නේ අම්මේ මං කවර චිත්‍රකතාපත්‍රය ගෙනාවද ඉඳා සල්ලි දීලා ගන්න එක ගණිල්ලක තේරුමක් ඇති දෙයක් ඔයා කඩදාසියකින් කෑම එකක් අතට ගන්න පුළුවන්ද අයියෝ අර නළු නිළියෝ ඉන්න කතාව පොඩි උනාද දන්නේත් නැහැ ආතරයිටිස් හැදෙන තරමට ඇවිද්දා ධනිස්සත් රිදෙනවා අම්මේ කොනාගි පන්ති ගියාද ඔය ගියේ අකම කොහොමද කියන්නේ ඔලුව ගැක්කොමද එයාට ඉතින් කකියන්න නැති වෙලාවක් තියෙනවද අම්මා පා වැස්සක් බඩු ගණන් පෑව්වත් ගණන් බෝම්බ පිපුරුවක් ගණන් සාමේ තිබුණත් ගණන් හානේ තරු වෙලපෙන මැදි අම්රේ කතාව ඉවර වෙලා ආ ඒකට මේ රෝසමලේ බඹරුණටයි කතාව පටන් අරන් තියෙන්නේ උඹලගේ ඇක්මන් මාමා හම්බ වුණාම තමාර කැට්ටකේදී එයා කියන්නේ එයා ගෙදරට කෑම දෙන එකෙන් ලාභයක් ගන්න පුළුවන් කියලා ওই කඩවල වල දෙන විදිහට කෑම දීලා අම්මේ මේ මිනිසු මේ ගේත අතෑරලා යයි යන්න එහෙනම් බලන්න ගණන් බලාපන් ලාභයක් තියෙයිද කියලා මේ සැරේ අර ඔබ පමණයි මගේ පැතුම කතාව සුරංජිගේ කොණ්ඩේ ක්‍රේල් ටිකක් අඩු වෙලා හාල් හුන්ඩු තුනකට නෑ දෙකක් ඇති රුපියල් 4යි එළවලු කොයි එක බැලුවත් ඉතින් රුපියල් 5යි 6යි අම්මා පවිලෙන් දනම් මොටද මගේ කටේ නේවා කියලා එළවලු වලට කීයද එළවලු 500ක් වේල් 4කට දුන්නොත් එක වේලකට 1යි 50යි එතකොට එළවලු දෙකට රුපියල් 3යි අල පරිප්පු මුං ඇට ඒ වලටත් රුපියල් 4ක් විතර මාළු මාළු වලට කීයද මාළු ගණන් අහනකොට තමයි මගේ ඇඟේ මාළු නටන්නේ කිරන්නේ තොරට දානෙත් ඇට කටු වරල් විහාටු ඒ දාලා 500 රුපියල් 30යි 35යි අර 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 කොමලින්ද මොනවද කියනවනේ අම්මේ අන්න ඒව දානවනේ ඒකයි ඔය ගණන් එතකොට මාළු කෑලි 3ට රුපියල් 4ක් විතර. ඒ මොකද මාළු 500 කෑලි 20කටවත් කපන්න එපා. එච්චයි. සමයන්ද? පොල්, ලූණු, අවමිරිස්, අබගම්මිරිස්, සූදුරු මහදුරු, කොත්තමල්ලි, රම්පේ කරපිංච, ගොරක, ඔක්කොන්ට මේකලා පොදුයි රුපියල් 6ක්. එතකොට මුළු ගන්න 20 කෑම එක පිගානක් රුපියල් 8ක් වුණොත් පිගන් 3ට රුපියල් 24යි එතකොට ලාභ 4යි මොන එහෙනම් ඇක්මන් අයියා කිව්වේ එක පිගානකින් රුපියල් 3ක් 3යි 50ක් ලාභ ලබන්න පුළුවන් කියලා අහන්න ඕනේ බලන්න කොහොමද ඒ ලාභ ලබන විදිය කියලා එතකොට දැන් අපි කෑම දෙන්නේ නොදීපුලුවනේ අපේ ගෙදර කෑම වේලක් කිරිම ඇහිනවනේ මම ඔය වැඩි අනික දැන් බඩු ගණන් වල හැටියට අපට කණ්ඩ නෙමෙ වෙන්නේ ලෙව කන්න
එන හැටි අපේ ගෙවල් වලට සාමයංකාරයෝ අම්මේ අලුත් පිඟන් තුනට විතරයි නේද ලුණු සම්බෝලේ බෙදන්නේ ඉස්සෙල්ලම දවසනේ හිත සන්තෝෂ වෙන්නත් එක්ක දෙමු හැබැයි ඉතින් හැමදාමත් ස්පෙෂල් බලාපොරොත්තු වෙයිද දන්නේ එතකොට ඒකේ ලෝලුවක් අඩු කරනවා ටික ටික බෙදන්න ටික ටික ගින්න රෙදි ගැල අරන් එන්න මේ කැම්පින් ගන්න ටික තියලා බඳින්න. විජේපාල විජේපාලෝ විදිහිලද මන් දන්නේ මේ විජේපාල. නන්දනි විජේපාල නැද්ද ඔය පැත්තේ? ඔව් ඉස්සරහ පැත්තේ හිටියා මේ. ටෙලිවිෂන් එකේ බයිස්කෝප් සින්දු වැළුවා. මරු ඩාන්ස් එක නෝනා. ඇඟ මේව මේව නටවලුවා. ආ ඒක මට පස්සේ කතා කරගන්න පුළුවන්. මෙන්න මේ කැම ටික අරන් ගිහිල්ලා Today is special the nona. Even the part of the nanny, monkey in a car and with the pal. Poke again for treatment. Forget again. With the pal, Manga the Dawal pin to be done no need. Madame Matakai nona, Matako with the Matakin. You know, rather than a three, the thing in the moon, the way the Matun Tima then, eh? Dando. අම්මේ මේ පිඟන් තුනට ලුණු සම්බෝලේ දාපු හින්දා මේක වෙනම අරන් හින්දුනොත් හොඳයි නේද? ඒකත් හැබැයි තමයි. විදේපාල. ඉතින් මේක වරද්දන්න නැතුව මේ මහත්තුන්ගේ අතටම ගිහින් දෙන්න ඕන හොඳද? තව කෑම ටිකක් තියෙනවා ගෙනියන්න ඉක්මනට ගිහිල්ලා එන්න. පියා පත්සලා මම ඔබ සොයා එමි රේ. ඉක්මනට ඉක්මනට. පියා පත්සලා මම ඔබ සොයා එමි නවා තන මගේ ඔබේ හද තුලයි සුඳුරියේ පියා පත්සලා මම ඔබ සොයා එමි රේ මල්කුමු පිසෙන්න මත නල අතර මගක මායන මග වල තන්නට බලා අම්මේ අම්මේ මොකද මොකද බං ඔබ කෑ ගහන්නේ ඈ කවුද මිනිහෙක් කියවත් මේ පෙට්ටිය මගේ අතට දීලා අපව ගියා දෙයියෝ සාකි මේ මරණස්පත්තියද බෝම්බයක්ද කොහෙද දෙයියනේ අපේ ගෙදර බෝම්බයක් අපිට උදව් කරන්න කවුරුත් නැද්ද මොන ගෙහෙල් මලකට තුඹ මේක බාරගත්තේ මට කතා කරන්න නෑ නේද මං අතන පාඩම් කර කර ඉන්නකොට බෙල් එක ගහන ඇහුණා මම මෙතනට ආව විතරයි ඌක මගේ අතට දීලා සින්දුවකුත් කියාගෙන අපෝ යන්න ගියා දිස්ටියක්ද කොහෙද නෑ සරමකුයි ෂර්ට් එකකුයි ඇඳලා හිටියේ එහෙනම් අරපු අත නැහැ ඌව හම්බෙන්න ආපු එකේ තමයි කුමාරයාකගේ යාළුවෙක් තෑග්ගක් ගෙනාවත් දන්නේ නැහැ තරහකාරයෙක් බෝම්බයක් කියලා දන්නේත් නැහැ ඔව් ඉතින් හැම එකටම මම තමයි පලි මෙතන මේක කවුද බෝම්බ ගෙදරට යවලා කරන්නේ තමුසේ මිස අනේ දෙයියනේ අපි දැන් මොකද මේකට කරන්නේ ඈ අරේ නම් ඇති ඉහා පැත්තේ අරයා කවුද අරයා කියන්නේ ජයමංගල මහත්තයා මම එන්න කියන්න සාමයා නැතු ඉඳ පම්බම් ඒ මිනිසුත් බය වෙයි මේ ගෙදරට බෝම්බ එනවා කියලා දැනගත්තම ඒ මිනිසු ඉන්න තැනක් දාලා හගලා යන්න යයි අම්මි 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 ටික්ටික් ගන්නවද කියලා බලමුද වෙලාවට පුපුරන එකක් නම් එහෙමයිලු මම ෆිල්ම් එකක දැක්කා ටික් ටික් ගානවද
නෑ නෑ අනේ අම්මා පල්ල අපටයි කියලා පිරිමියෙක් නැති එකේ පාඩුව තාමත් හදිසියකට අඬ ගන්න පිරිමියෙක් අපට හම්බ වුනේ නෑ නේ මේ හරියට කියමු ආතරයිටි සුත් වැඩි වුණා ගිහල කොස්සාරම් වරි මේක පාට තල්ලු කරලා දාන්න අපිට ඉරිසියා කාරයත් හරියට ඉන්නවා කොහෙද එක එක කාලේ ඇඳලා ඉන්නවට එක එක පිපිරෙනවා කට කට අනේ අනේ අම්මේ බලාගෙන මේකෙන් එන්නේ කෑම සුවඳක් ඕ කෑම සුවඳක් කියනවා ඔව් පිගම් වගේක් චුට්ටි කෑම පිගම් වගේක් කෑම පිගම් ඔව් මං කිව්වේ විස්තියක් කියලා අම්මේ අන්න අන්න ප්‍රදීප් වෙනවා මේ මිනිස්සු කෑම ඕඩර් කරලාද කොහෙද අයියෝ ඔය බිමට විසික් කරලා තියනවා දැක්කද දන්නේ නැහැ. නෑ නෑ දැක්කේ නෑ. ඉක්මනට ගන්න ඕක. අපට තොරේ මේවා කෙරෙන හැටි තමයි මම කල්පනා කරන්නේ. වරෙල්ල වරෙල්ල මොකද කියලා බලන්න. තාතාවද? තාම නෑ. මටත් හොඳටම නිින්ද ගියා අම්මේ. මොනවාරි කාලා ඉන්න පාර පැත්තට යන්න කියලා ලෑස්තුනේ. ඇයි අර ගෙදරින් කෑම ගෑ කෝඩ කළා කියලා කිව්වේ? මම හිතන්නේ කැම්පින් එකට මෙහාට එයිද? ආ. කවුරු හරි අපට ගහපු බෝම්බයක් තමයි. නැත්තම් අපේ ගෙදර ඉන්න මිනිස්සුන්ට කෑම දෙන්න ඕන අපිනේ. ජයමගර මතර බඩගින්නේ කොහෙද? නිදුරටත් බය නෑ මන් දැක්ක. මොනේ වහලා ගිහින්ද? ගෙදර කවුරුවත් නැති හින්දා අපට දුන්නයි කියමු. කනවනක් ආපුවා නැත්තම් නිකන් වුණාද? ඉරි කෑම වල හැටිවත් දැනගන්න නැතේ කොහොමද කියලා? Thank you.